දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරා. මෙන්න මේ ස්වභාවය හේතුකොටගෙන ඔහුට තවදුරටත් පොලිස්පති ධූරයේ රැඳී සිටීමට කිසිදු නීතිමය හැකියාවක් නැහැ. ඒමගින් ඔහු හිටපු පොලිස්පතිවරයෙක් බවට මේ වන විට පත් වී තිබෙනවා. මං හිතන හැටියට ලංකා ඉතිහාසයේ පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් මෙවැනි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබුණු ප්‍රථම අවස්ථාව ලෙස සලකන්න පුළුවන්. ඉතින් එහෙම බලනකොට මෙය ලංකා ඉතිහාසයේ ඓතිහාසික නඩු තීන්දුවක් ලෙසත් අපිට එක් පැත්තකින් අර්ථකථනය කිරීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දීමක් කර තිබෙනවා. මේ පුරප්පාඩු පොලිස්පති ධූරයට වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස. නමුත් එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය එකහෙලාම පිළිගැනීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කිසියම් මැලිකමක් දක්වන බවක් තමයි පෙන්නුම් කෙරෙන්නේ. මොකද ඒකට එක් හේතුවක් තමයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් වූ පසු රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලය කැඳවා මේ පිළිබඳව යම් සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. ඒ තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතුයේ කුමක්ද කියන කරුණ තමයි එහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වී තිබෙන්නේ. හැබැයි එක් පැත්තකින් බලන විට අපිට පෙන්නුම් කරන දෙයක් තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් ආණ්ඩුවට දැනුම් දීමක් කළා තිබෙනවා නම් නිකිතව, හැබැයි යලිත් ඒ පිළිබඳ යලි සමාලෝචනයක් හෝ කතාබහක් හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳ සංවාදයක් ආණ්ඩුව තුල හෝ කැබිනට් මණ්ඩලය තුල පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ. මොකද ඒ තීන්දුව ලබලා දීලා තින්නේ, එහෙම නැත්නම් ඒ නියෝගය ලබලා දීලා තින්නේ ලංකාවේ උත්තරීතරම ශ්‍රේෂ්ඨම අධිකරණය වෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඒ නිසා ඒ පිළිබඳව නැවත සමාලෝචනයක් කතාබහක් කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. සිදු කළ යුත්තේ කුමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝගය නිසි පරිදි ක්‍රියාවේ යෙදවීමක් පමණයි එතනින් සිද්ධ විය යුත්තේ. නමුත් අපිට ඒ තීන්දුව පොඩ්ඩක් පැත්තකට දමමින් මේ කැබිනට් මණ්ඩලය රැස්වීමේ විදිහට සාකච්ඡා කිරීම තුළ යම් පැහැදිලි වීමක් නැත්නම් යම් කිසි ඉඟියක් ප්‍රකාශ කරනෝ අපි මේ ශ්‍රේෂ්ඨාධිකරණ දෙන තීන්දුව පිළිගත යුතුද නැද්ද කියන ප්‍රශ්නයක් ඔවුන් තුලින් මතුවෙනවා. මොකද අපි දැක්ක පහුගිය කාලය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කරා අධිකරණය විසින් දෙන ලද තීන්දුව තීරණ පිළිගැනීමට පාර්ලිමේන්තුව බැඳී නැතේ කියන එක. දැන් ඒ ප්‍රකාශය තුලින්ම පෙන්නුම් කරනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද මේ තීන්දුව පවා බැහැර කිරීමේ ස්වභාවයක් ආණ්ඩුව විසින් අනුගමනය කිරීමට උත්සාහ කරනවාද කියන යම් ප්‍රශ්නයක් මේ තුලින් මතුවෙනවා. මොකද අපි දන්නවා මේ පොලිස්පති ධූරයට මේ දේශබන්දු තෙන්නකෝන්න පත්කිරීම සඳහා ටිරාන් අලස්ලා ඇතුළු රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් තමයි ප්‍රබල උත්සාහයක යෙදුනේ. ඉතින් ඒ උත්සාහයේ යෙදিলাත් ඒ විදියට පත් කරලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකට අතුරු තහනම් නියෝගයක් ලැබුණට පස්සේ දැන් ඒකත් යම් කිසි හේකින් අඩපණ කිරීමට නැත්නම් ඒක පසුබස්සීමට එහෙම නැත්නම් ඒ පිළිබඳ නොසලකා හැරීමේ තත්ත්වයක් තමයි මේ තුලින් යම් ආකාරයකින් ඉස්මතු වෙන්නේ. මොකද විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි අදවන විට රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට උත්සාහ කිරීමකට යෙදී සිටින පොහොට්ටුවේ හිටපු ටිරාන්නලස් ප්‍රසන්න රණතුංග නිමල්ලංශ මෙන්න මේ කල්ලිය, ඒ කියන්නේ මේ නම් කියවෙනකොටම ඔබට සිහියට නැගෙනව ඇති මේ ආණ්ඩුවේ සිටින ඉතාම දූෂිත මංකොල්ලකාරී කුඩුකාර කප්පංකාර මේ තස්තවාදීන්ට මුදල් දු මෙන්න මේ කල්ලි කණ්ඩායම් තමයි මේ දේශබන්දු තෙන්නකෝන්න තවදුරටත් පොලිස්පති ධූරයේ රඳවා ගැනීමට ප්‍රබල උත්සාහයක නියලී සිටින බවක් පෙන්නුම් කෙරෙන්නේ. නමුත් ඒ ක්‍රියාව මේ අධිකරණ තීන්දුව තුලින් ආපස්සට හරවලා තිනෝ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට හෝ කැබිනට් මණ්ඩලයට හෝ ආණ්ඩුවට හෝ මේ තීරණයට පයින් ගසා අහක බලාගෙන තවදුරටත් පොලිස්පති ධූරයේ ඔහුව තබා ගැනීමේ එක් පැත්තකින් නීතිමය හැකියාවකුත් නැහැ, අනිත් පැත්තෙන් සදාචාරාත්මක හැකියාවකුත් නැහැ. අනිත් පැත්තෙන් තව දෙයක් තමයි දේශ මොනම හේතුවක් මත හෝ අධිකරණයේ තීන්දුවට පිටුපාලා දේශපන්දු තෙන්නකෝන් තවදුරටත් ඒ පොලිස්පති ධූරයේ කටයුතු කළොත් එහි වන්දිය ගෙවීමටත් සිද්ධ වෙන්නේ වෙන කාටවත් නෙමේ, මේ කියන දේශබන්දු තෙන්නකෝන්ටම තමයි එහි වන්දිය ගෙවීමටත් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ මතක ඇතුව අවබෝධයෙන් යුතුව දේශබන්දු තෙන්නකෝත් මේ තමන්ග අමාරුවේ වැටුණු අවස්ථාවයකු සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් කියන එක තමයි අපිට ප්‍රකාශ
ප්‍රකාශ කිරීමට තිබෙනි. අනික් පැත්තෙන් තමයි මේ ජනාධිපති වරණය දැන් ඔන්න මෙන්න පැවැත්වීම සඳහා දින නියම වෙමින් පවතින අවස්ථාවක්. ඉතින් එවැනි අවස්ථාවක ජනාධිපති වරණය අභිමුවේ තිබෙන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පෙනී සිටීමට, එහෙම නැත්නම් ජනාධිපති ධූරයේ අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වන බවට ප්‍රතිඥා දී තිබියදීත් මේ ආකාරයට අධිකරණ නියෝගවලට පිටුපා ක්‍රියා කළොත් ඔහුට එරෙහිව රට තුළින් නැගෙන ජනතා විරෝධය ඉතාමත් ප්‍රබල වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, රටේ ඉන්න නීතිඥ ප්‍රජාව පවා රට තුළ විශාල වශයෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ඉහළ නංවන්න පුළුවන්. එපමණක් නොවේ, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, ඒ වගේම ජාත්‍යන්තර නීතිවේදී සංවිධාන, ඒ වගේම විදේශ රටවල් විසින් රනිල් වික්‍රමසිංහ බරපතල චෝදනාවකට ලක් කරන්න පුළුවන්, දෝෂ දර්ශනයට ලක් කරන්න පුළුවන්. මොකද රනිල් වික්‍රමසිංහ මේ ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු වෙච්ච කාල පරිච්ඡය ඉදිරියට ඇදගෙන යමින් සිටින තවමත් මේ රනිල් වික්‍රමසිංහ මේ ආකාරයෙන් හැසිරෙනවා නම් ඔහු ජනාධිපති පුටුවේ වාඩි වුණොත් මොනතරම් බලගතු විදියට, මොනතරම් දඩබ්බර විදියට, මොනතරම් නීති විරෝධී ආකාරයට අධිකරණ නියෝගවලට පවා පයින් ගසමින් කටයුතු කිරීමට පියවර ගන්නේද කියන යම්කිසි ඉඟියක් මේ තුලින් පවා පැහැදිලිවෙනවා. එනිසා දේශබන්ධු පමණක් නොවේ රනිල් වික්‍රමසිංහත් මේ අවස්ථාවේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දෙන ලද තීන්දුව තීරණවලට හිසනමා කටයුතු කිරීම තමයි ඔහුගේ ශරීර සෞඛ්‍යයට හිතදායකයි වන්නේ. එහෙම නැතුව ඊට පිට කටයුතු කරොත් මේ විනාශය තමන්ගේ සියතින්ම සියදීනසා ගැනීමක් බවට පත්වෙනවා. ඒ පමණක් නොවේ, දැන් මේ පොලිස්පතිවරයා පත් කිරීමේදී මේක මූලික වශයෙන් සිද්ධ වූ දෙයක් තමයි විවස්ථාදායක සභාව විසින් තමයි එයට අනුමැතිය ලබාගත යුත්තේ. මොකද ඒ අනුමැතිය නිසි ලෙස ලැබුණොත් පමණයි පොලිස්පති ධූරයට ඔහුව පත් කිරීමේ හෝ ඇයව පත් කිරීමේ හැකියාව ලැබෙන්නේ. නමුත් මේ විවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ කතානායකගේ මූලිකත්වයෙන් සමාජිකයින් 10 දෙනෙක්ගේ යුත් විවස්ථාදායක සභාවක් තමයි තියෙන්නේ. දැන් එහිටි නමුත් දැන් ඒකේ ඉන්න 9 දෙනා එක්කෙනෙක් අඩුයි. ඉතින් එවැනි පරිසරයක් තුල මේ පොලිස්පතිවර ධූරයට දේශබන්දු තෙන්නකෝන්න පත් කරන්න කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම විවස්ථාදායක සභාවට යොමු කරත් ඒ නිසි අනුමැතිය ඒ විවස්ථාදායක සභාව තුර ලැබී තිබුණේ නැහැ. වැඩි ඡන්දයෙන් ලැබී තිබුණේ නැහැ. නමුත් එහෙම එවැනි පරිසරයක් ලැබී නොතිබියදීත් නිසි ආකාරව එය සම්මත නොතියදීත් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඒක ඔහුගේ නම ස්ථිර වුණා, බහුතර ඡන්දෙන් ඔහුව අනුමත කරා කියලා ඉවරලා වංචනික ලෙස ජනාධිපති වරයාට ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දීමක් කළා තිබෙනවා. දැන් එතන තුල දැන් එහෙම බලනකොට දේශබන්ධුලා පමණක් නොවේ, මේ උත්තරීතරයයි කියන කතානායකවරයා, පාර්ලිමේන්තුවේ උත්තරීතරයයි කියන කතානායකවරයා පවා මේ විදියට වංචනික ලෙස, නීති විරෝධී ලෙස, කූට ලෙස හැසිරෙමින්, කූට ලෙස මේ විදියට ලිපිලේඛන ඉහළට යවමින් ඔහු පත් වුණා කියන මේ සංඥාව ජනාධිපතිවරයාට දෙමින් ඔහුව පත් කිරීම පවා බලගතු ප්‍රශ්නයක් ලෙස තමයි අපිට දක්වන්නේ. එතකොට එහෙම බලනකොට මේ නඩු තීන්දුව හරහා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර දවසට මේ කියන කතානායක මහින්ද යාපා අබේවර්ධනත් වැරදිකරුවෙක් වීමට තිබෙන ඉඩ ප්‍රස්තාව ඉතාමත් වැඩි. මොකද අපි කවුරුත් දන්න දෙයක් තමයි විවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේ ආණ්ඩුවේ උසස් තනතුරු වලට අපක්ෂපාසී අදූෂිත සමාජයේ පිළිගත් බොහොම වැදගත් පුද්ගලයෝ පත් කරන්න තමයි ඒ විවස්ථාදායක සභාව පිහිටුවලා තිබෙන්නේ. නමුත් එම විවස්ථාදායක සභාවත් මේ විදියට නම් ක්‍රියාත්මක වෙන්නේ එහි තියෙන සුජාතභාවය පිළිබඳ අපිට නිරතුරුව ප්‍රශ්න කිරීමට සිද්ධ වෙනවා. දැන් මේකෙන් සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්ද? තමන්ට ඕන තනතුරු තානාන්තර වලට තමන්ට ඕන තක්කඩි පත් කර ගැනීමේ ස්වභාවයක් තමයි මේ කරුණ තුලින් පවා මේ විවස්ථාදායක සභාව විසින් අනුගමනය කළ තින්නේ. දේශබන්ධු තෙන්නකෝන්න පත් කිරීම තුලින් පවා අපිට ඒක තමයි ගම්ම්‍ය වෙන්නේ. මොකද අපි දන්නෝ දේශබන්ධු තෙන්නකෝන් කියන්නේ ඉතාමත් නරක චරිතයක් ලෙස තමයි සමාජයේ බහුතර පිළිගැනීමකට ලක් වෙලා තිබෙන්නේ. ඔහු 1998 පෙබරවාරි මාස 23 වෙනිදා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස
පොලීසියට බැඳුණු දාසිට සිදු කළ තිබෙන්නේ දේශපාලන වැඩ තමයි කළ තින්නේ. ඔහු පොලීසිය කටයුතු කළ තින්නේ රටේ නීතියේ සාමයේ සමගිය සමාජයේ ආරක්ෂාව තකා නොවේ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරන පුද්ගලයෙක් ලෙස තමයි ඔහු ප්‍රසිද්ධ වෙලා බවට පත් වෙලා තින්නේ. එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එවැගේම ඇමතිවරයෙකු වශයෙන් සිටි ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ උදව්වෙන් තමයි ඔහු පොලීසියට බැඳී ඇති බවට මේ බොහෝ දෙනා කියන. ඉතින් ඒ නිසා ඒ දේශපාලන සබන්තාවේ ඒ දේශපාලන හිතවත්භාවය ඔහු තාමත් එදා සිට පොලීසියට බැඳුණා සහ සිට මේ කියන මොහොත වෙනකින් අනුගමනය කරලා. ඉතින් ඒ හරහා තමයි ඔහු තනතුරු තානාන්තර උසස් වීම වරප්‍රසාද මේ සියල්ල ලබාගෙන තිබෙන්නේ කුමන ආණ්ඩුව බලයට පත් වුණත් කුමනද මැති ඇමතිවරු කවුරුණත් ප්‍රශ්නයක් නැහැ. ඔහුට ඕනේ තමන්ට අර කියන තනතුරු තානාන්තර සහ උසස් වීම ලබාගෙන ඔවුන් සමග යෙහෙන් වැජබීමේ ස්වභාවයක් තමයි ඔහු තුළු නිස්මත් වෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා සහ ඔහුට එල්ල වී ඇති චෝදනා දෙස බලන විට මට නම් හැඟෙන දෙයක් තමයි මේ නඩු තීන්දුවේ මේ ලැබුණු තීන්දුව පමණක් නොවේ, එහෙම නැත්නම් මේ අතුරු තානා නියෝගය පමණක් නොවේ, ඔහුට එල්ල වී ඇති චෝදනා දෙස බලන විට ඔහුට මතු දිනක අනිවාර්යෙන් පොලිස් අත්අඩංගුවට පත් වී රක්ෂිත වන්දනාගර කර රිමාන්ඩ් වාරයට පත් වී හිරේ යාමට තිබෙන ඉඩකඩ 100%ක සුවර් බවක් තමයි මට නම් පෙන්නු කෙරෙන්නේ. මොකද මෙහුට එල්ල වී ඇති චෝදනා මා ඔබට එකින් එකට කීපයක් කියන්න. එතකොට හිතා ගන්න මේ දේශබන්ධු තෙන්නකෝන් කුමන චරිතයක්ද කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන්. මොකද ප්‍රසිද්ධ චෝදනාත් තියෙනවා, කවුරුත් දන්න අප්‍රසිද්ධ චෝදනාත් බොහෝ දෙයක් ඔහුට තිබෙනවා. මං එයින් කීපයක් ඔබගේ අවබෝධය සඳහා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. එයින් එක චෝදනාවක් තමයි අර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව දුමින්ද සිල්වා විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. ඉතින් වෙඩි තබා ඝාතනය කරපු වෙල අවස්ථාවේ මේ දුමින්ද සිල්වා සමග ඒ වාහන පේලියේ පසුපසින් ගිය එක් පුද්ගලයෙක් තමයි මේ දේශබන්ධු තෙන්නකෝන් කියන්නේ. හරිනම් ඔහුවත් එදා මේ දේවල් වලට අත්අඩංගුවටගෙන ප්‍රශ්න කළා. ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් හෝ එහෙම නැත්නම් වෙනත් නීතිමය පරීක්ෂණයක් ගැනීමේ හැකියාව තිබුණා. නමුත් දේශපාලන සබන්තා හේතු කොටගෙන එම තත්වයෙන් ඔදා ඔහු ගැලවුණා. ඉතින් ඊට පස්සේ අපි දැක්කා මේ කියන දුමින්ද සිල්වා අපමත නිදහස් වෙලා ගෙදර ආවට පස්සේ ඔය කියන දේශබන්ධු තෙන්නකෝන් ගෙදරට ගිහිල්ලා ශලියුට්ටයක් ගහලා ආචාර කරලා පිළිගෙනක් තිබුණා. ඉතින් ඒකෙනුත් පැහැදිලිව පෙන්නුම් කරනවා මේ අපක්ෂපාතියයි කියන පොලිසියක ඉහළ නිලධාරියෙක්ගේ ස්වභාවය කුමක්ද කියන එක එයින් පවා ඔබට පැහැදිලි වෙන්න පුළුවන්. එපමණක් නොවේ 2007 මේ මර්වින් සිල්වා රූපවාහිනී සංස්ථාවට කඩා පැනලා එහි සේවකයන්ට පහර දීලා ලොකු කලාබැගෑනියක් කරා ඔබ කාටත් මතක ඇති. දැන් එහිදී ඒ සිද්ධියෙන් පසු ඔය කියන මර්වින් සිල්වා ඇතුළු ඔහුගේ පාතාල අපරාධකරුවන් විසින් එම රූපවාහිනී සංස්ථාවේ සේවකයන් කිහිප දෙනෙකුටම මහමගදී පහර දුන්නා, කපල දැම්මා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු චරිතයක් තමයි මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගීව කෑලි කෑලි වලට කැපුවා. ඔහු ජීවිතේ බේරාගත්තේ බොහෝම අපහසුයි. නමුත් ඒ සිද්ධියට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. එවකට උණුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා වශයෙන් කටයුතු කළේ ඔය කියන දේශබන්ධු තෙන්නකෝන්. එතකොට ওই මාවල ලාල් හේමන්ත මාවලගේ සිද්ධිය උනේ ඔහුගේ බල ප්‍රදේශය තුල. ඉතින් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔය කියන දේශබන්ධු තෙන්නකෝන් එම අවස්ථාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා ප්‍රකාශ කර සිටියා. මේක කිසිදු දේශපාලන ප්‍රශ්නයක් මත සිදු වූ දෙයක් නෙමේ. මේක මේ පුජ්‍යලය සහ වෙනත් පුද්ගලික කණ්ඩායමක් අතර සිදු ප්‍රශ්නයක් හේතු කොටගෙන තමයි මෙවැනි ක්‍රියාවක් සිද්ධ වෙච්ච කියලා. දැන් ඒකෙන් පවා පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් තමයි අර දේශ එදා මේ පහර දීම් සම්බන්ධයෙන් ලාල් හේමන්ත මාවල්ට සහ ඒ මර්වින් සිල්වාට ප්‍රතිවිචාර දැක්වූ පිරිසට සම්බන්ධයෙන් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වුණා. ඒ චෝදනා එල්ල වූ මෙන්න මෙවැනි කරුණු හේතුවලදී දේශබන්ධු පිළිඳකෝන් මැදිහත් වෙලා මාධ්‍යයට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. මේකට දේශපාලන ප්‍රශ්න නෙමෙයි, මේගොල්ලෝ මේ ගුටි කාලා තියෙන මහමග, ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්න හේතු කොටගෙන කියලා. මෙන්න මෙහෙමයි එදා තමන්ගේ දේශපාලන භාවිතය ලැජ්ජා නැතුව ප්‍රසිද්ධියේ දේශබන්ධු තෙන්නකෝන් ප්‍රදර්ශනය කරනු ලැබී. එපමණක් නොවේ එවකට පොහොට් ඔය කියන කොළොන්නාවේ මහනගර සභාවේ නගරාධිපති ධූරය දැරුවේ අර රවීන්ද්‍ර උදේශාන්ත හෙවත් සුද්දා කියන පුද්ගලයා. ඔහුගේ යම්කිසි ප්‍රශ්නයක් හේතු කොටගෙන යුද හමුදා රහස් තොරතුරු අංශයේ පිරිසක්
ඔහුව වට කළා, ඔය වෙඩි තියලා ඔහුව ඝාතනය කළා කරන්න ඕ, එහෙම නැත්නම් ඔහුව පැහැරගෙන යෑමට උත්සාහ කරා. නමුත් ඒ සිද්ධිය වන ඒ අවස්ථාවේ ගම්මාසින් මැදිහත් වෙලා කෑකෝ ගහලා ඒ පැමිණි පිරිසව අත්අඩංගුවට ගත්ත ගම්මාසින් විසින් අරගෙන වැල්ලම්පිටිය පොලිසියට බාර දුන්නා. දැන් එහෙම පොලිසියට බාර දුන්නාම හරිනම් පොලිසිය කළ යුත්තේ කුමක්ද? ඒ පුද්ගලයව අත්අඩංගුවට ගත්තට පස්සේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළා. ඔවුන්ගේ නීතිමය වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනි. මොකද මේ පුද්ගලයෙකුට වෙඩි තබන්න හදලා ඒ වගේම පැහැරගෙන යාමට උත්සාහ කළා. මේ වගේ ලොකු චෝදනාවක්, අපරාධ චෝදනා යටතේ ඔවුන්ට නඩු පැවරීමේ හැකියාවක් තිබුණා. නමුත් මේ දේශබන්දු තෙන්නකෝන් එදා එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකලා සහ ගෝඨාභය රාජපක්ෂලාගේ මැදිහත්වීම මත මේ දේශබන්දු තෙන්නකෝන් විසින් ඒ වැල්ලම්පිටියේ පොලිසියේ අත්අඩංගුවේ සිටි වූ ඒ යුද හමුදා බුද්ධි නිලධාරීන් සියලු දෙනාම නිදහස් කිරීමට පියවර ගත්තා. දැන් තේරෙනව නේද ඔහු නීතිය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ කොහෙද කියලා? දැන් මේ සියලම මා මෙතෙක් කියපු කරුණු කාරණා සේරම ඔහු නීතිය අභිබවා නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කළ දේවල්. එපමණක් නොවේ මෙහිදී තවත් ඉතාමත් වැදගත් දෙයක් යන මේක බිහිසුණු දෙයක්. 2010 ඔක්තෝබර් මාසේ 7 වෙනිදා පූජ්‍ය මුවාදුලාවේ සෝභිත හාමුදුරුවන් වහන්සේව ඝාතනය කිරීම සඳහා පවා මේ කියන දේශබන්දු තෙන්නකෝන් විසින් කුමන්ත්‍රණයක් සිද්ධ කරා. ওই දේශබන්දු මේ මාදුලාවේ සෝභිත හාමුදුරුවෝ ඒවන විට දේශපාලනික වශයෙන් සේවය කරේ, වැඩ කටයුතු කරේ සරත් පොන්සේකා වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඒකට කුපීතව සිටි ගෝඨාභය රාජපක්ෂලා, මහින්ද රාජපක්ෂලා එකතු වෙලා උන්වහන්සේව යම් කිසි ආකාරයකින් උපක්‍රමශීලීව ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් දියත් වුණා. ඒ අනුව ඔය 2010 ඔක්තෝබර් මාස 7 වෙනිදා උන්වහන්සේ ඔය කෝට්ටේ පිහිටි රජමහා විහාරයේ සිට මහනුවර බලා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මේ පන්සල ඉදිරිපිට ලොරි රථයක උන්වහන්සේගේ වාහනය ගැටීමකට ලක් කළා. මේ උන්වහන්සේව අපවත් කිරීමට උත්සාහ කරා. ඒ අපවත් කිරීමේ කොන්තරත්වය බාර දීලා තුනේ සුනිල් ජයවර්ධන කියලා පුද්ගලයෙකුට තමයි දේශබන්දු තෙන්නකෝන් විසින් ඔය කියන පොලිස් නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලයේ ඒ පිළිබඳ සාකච්ඡා කළා. මේ සියල්ල බාර දීලා තුනේ මේ සුනිල් ජයවර්ධන කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්, කීතවතෙන් මිත්‍රයෙක්, යාළුවෙක්. ඉතින් ඔහු තමයි මට මේ කරුණු සම්පූර්ණ කාරණා ටික කිව්වා. ඉතින් ඒ වෙලාවේ දේශබන්දු තෙන්නකෝන් මේ ඕඩරේ තමන්ට දුන්න නිසා තමන් ලොරියක් හොයාගෙන ගිහිල්ලා මේ කියන ස්වාමින් වහන්සේ අර වාහනෙන් එළියට, පන්සලෙන් එළියට එනකොටම වාහනේ ගැටීමට ලක් කළා තියෙනවා. නමුත් ඒ වාහනේ ගැටීම හරියට සිද්ධ කළා තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ එම අවස්ථාවේ අපවත් වීම උනේ නැහැ. ඇඟට යම්කිසි සීරීමක් සිද්ධ වෙලා තුනා, වාහනයට යම්කිසි ඩැමේජ් එකක් සිද්ධ වුණ තුනා, ඒ තුලින් උන්වහන්සේ බේරුණා. ඉතින් මේ පිළිබඳ ලොකු කතන්දරයක් තව තියෙනවා. මේ පිළිබඳ මම මේ YouTube එකේම තිබෙන ඔබට ගියොත් බලා ගන්න පුළුවන්. ඒ පිළිබඳ සම්පූර්ණ කතාව තියෙනවා මාදුලාවේ සෝභිත හිමි ඝාතන කුමන්ත්‍රණය කියලා ඒ පිළිබඳලා. ඉතින් ඒ නිසා මම වැඩිදුර ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ චරිතයක් තමයි මේ. ඒ විතරක් නෙමෙයි, ඔබ දන්නවා කවුරුත් මහා පරිමාණයේ කුඩු ජාවාරම් කරුවෙකු වෙන වෙලේ සුදා කියන පුද්ගලයා. දැන් මේ වෙලේ සුදාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකථන පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරා රහස් පොලිසිය විසින්. අන්නේ පරීක්ෂණවලදී පවා අනාවරණය වුණ තුනා ඒ වෙලේ සුදාගේ සහ දේශබන්දු තෙන්නකෝන්ගේ ජංගම දුරකථනය අතර විශාල වශයෙන් දුරකථන හුවමාරුවීම් පවා සිද්ධ වෙලා තුනා. දැන් මට ඒ කතන්දරයේ පවා කුවේ රහස් පොලිසියේ මේ සිද්ධිවලට පරීක්ෂණ පැවතු සහකාර පොලිස් අධිකාරී සමන් වීරසිංහ තමයි ප්‍රකාශ කරේ. ඉතින් ඔහු ප්‍රකාශ කරා මෙන්න මේ වගේ දේවල් තුන. ඉතින් මෙන්න தත්ත්‍යති. දැන් මේගොල්ලෝ කුඩු මර්ධනය කරනවා කිව්වට අන්තිමට කවුත් එකද කටයුතු කළ තිනි ලංකාවේ මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවෙකු වුණ වෙලේසුදාත් එක්ක සම්බන්ධකම් පවත්වලා තියෙනවා. ඉතින් ඒකෙන් තේරෙන මේගොල්ලන්ගේ ස්වභාවය මොකද්ද කියන එක. ඒ විතරක් නෙමෙයි, අර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවදියෙකු වශයෙන් සිටි පොද්දල ජයන්තට පහර දුන්නා, අතපය කැඩුවා, පැහැරගෙන ගිහිල්ලා. දැන් ඒක ගෝඨාභය රාජපක්ෂලාගේ අනුදැනුම මත තමයි ඒවා සිද්ධ වුණේ. දැන් ඒ පිළිබඳව කට උත්තර දුන්න මේ බෝද්දල ජයන්ත පොලිසියට ඒකෙදි ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළ තුනා ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම අත තමයි මට මේ පහර දීම කරේ කියන එක. නමුත් දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා තිබුණා කට උත්තර දෙනේ පොලිසියට මේ කියන ගෝඨාභය රාජපක්ෂගේ නම මොනම හේතුවක් උඩවත් කට උත්තරයේ සඳහන් කරන්න එපා කියලා ඒක මගහැරලා තුනා. දැන් මෙන්න අපක්ෂපාතී නිලධාරීන්ගේ ස්වභාවය කුමක්ද කියලා මේකින් පැහැදිලිව පෙන්නුම් කරනවා නේද?
දැන් කිසියම් පුද්ගලයෙක් පොලිසියට ඇහිලා කට උත්තරයක් දෙනවා නම් ඒ කට උත්තරේ කාග ගැනද තියෙන එක නෙමෙයි තියෙන්නේ. ඒ ඔහු දෙන කට උත්තරේ සුවාදීනව සියල්ලම ලියා ගන්න වෙනවා. ඒ කට උත්තරේට අර ලියන්න එපා, මේක ලියන්න, මේක ලියන්න එපා, අරක ලියන්න, මෙන්න මේ විදිහටයි කට උත්තරේ දෙන්න ඕනේ කියලා කාටවත් බලපෑම් කිරීමේ කිසිදු නීතිමය හැකියාවක් නැහැ. නමුත් මේ සිදුවීමේදී වෙලා තියෙන්නේ මොකද? පොද්දල ජයන්තගේ ඒ කට උත්තරදී ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් නොකර තමයි කට උත්තර ගැනීමට උත්සාහ කළේ. දැන් ඒකෙන් පවා පේනවා. ඒ විතරක් නෙවෙයි, දැන් ඔබ දන්න ප්‍රසිද්ධම කරුණක් තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය, එල් ප්‍රහාරය. දැන් ඒ සිද්ධියේදී මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ බෝම්බ ලොරියක් ගැලනිගම අධිවේගී මාර්ගයෙන් පැමිණෙමින් සිටියදී ඒක නවත්තලා එහි පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණයට භාජනය කිරීමේදී ඊට මැදිහත් වූ මේ දේශබන්ධු තෙන්නකෝන් එම ලොරිය මුදා හැරීමට කටයුතු කරා කියලා බරපතල චෝදනාවක් එල්ල වෙලා තිනු. ඒක පරීක්ෂණ වලින් පවා අනාවරණය වෙලා තිනු. ඉතින් බලන්න, ඒ තුලින් පවා පැහැදිලි වන දෙයක් තමයි එදා ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ මේ බෝම්බ ලොරිය අත්අඩංගුවට ගත්තා නම් සමහර විට ඔය පාස්කු බෝම්බ ප්‍රහාරේ බොහෝ කරුණු කාරණා කල් වේලා ඇතුව හෙළිදරව් කර ගැනීම හැකියාවක් තිබෙනවා. නමුත් දේශබන්ධු තෙන්නකෝන් මේ ලොරිය ගැලනිගම පිවිසුම් දොරටුවේදී මුදා හැරීමට කටයුතු කිරීම තුලින් ඒ தત્ත්වය වියකී ගිය හේතු කොටගෙන තමයි ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයේ එල්ලවීමටත් එක් පැත්තකින් කරුණක් ලෙස ඉස්මතු වන්නේ. ඉතින් එහෙම ස්වභාවයක් තමයි තිබෙන්නේ. ඇයි එහෙම කරේ? ඒකින් අපිට යම් හැඟීමක් ඇති වෙනවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරකයන් සහ එහෙම නැත්නම් ඔවුන්ව පසුපස සිටු මෙහෙ වූ පුද්ගලයන් අතර සහ දේශබන්ධු අතර යම් කිසි ගනුදෙනුවක්, හුවමාරුවක්, හිතවත්කමක්, සහයෝගයක් තිබුණාද කියන බරපතල සැකයක් ඒ තුලින් පවා මතුවෙනවා. එපමණක් නොවේ, දැන් මේ වැලිගම පහුගිය දවස්වල ඔබ දැක්කා අර W15 කියන හෝටලයට ප්‍රහාරයක් එල්ල වුණා. දැන් ඒ ප්‍රහාරය එල්ල කරේ කවුද? ඒ ප්‍රහාරය එල්ල කළේ දෙමටගොඩ අපරාධ කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වාගේ නායකත්වයෙන් යුක් කණ්ඩායමක් එහෙට ගිහිල්ලා තමයි ප්‍රකාශ කරේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් සිල්වා ඇතුළු කණ්ඩායමක් ඒ ප්‍රදේශයට ගිහිල්ලා තමයි ඒ හොටල්. දැන් ඒ සිද්ධිය පවා කාගේකක්ද? ඒක මේ වෙනත් කරුණක්ද? නැහැ. ඒක ටිරාන් අලස්සා එම හෝටලයේ අයිතිකරුව අතර තිබුණු ඉඩම් ගනුදෙනුවක් හෝතු කරගෙන තමයි ඒ පුද්ගලයාව බියවද්දන්න මේ විදියට කොළඹ අපරාධ කොට්ටාසේ කණ්ඩායමක් යවලා ඒ ප්‍රහාරය ඒ හෝටලයට එල්ල කළ දුන්නු. දැන් ඒ පරීක්ෂණ පවා යටපත් කරේ කවුද? ටිරාන් අලස්ගේ උපදෙස් සහ නියෝග මත මේ ඒ පරීක්ෂණ යටපත් කරේ කවුද? මේ කියන දේශබන්ධු තෙන්නකෝන් කියන එක තමයි බොහෝ දෙනාගේ අවිවාදයට ලක් වෙලා තිබෙන්නේ. අපි දන්නෝ මේ දෙමටගොඩ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා කියන්නේ අර චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ රියදුරාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය නඩුවකින් ඔහු වැරදිකරු බවට පත් වුණා. ඔහුට මේ වන්දි පවා ගෙවන්න උනා ඒ චම්පික රණවකගේ දුරාට. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවේ පවා තියෙනවා මේ නෙවිල් ද සිල්වා කියන්නේ පොලිසියවත් තබාගත් නුසුදුසු තස්තවාදී පුද්ගලයෙක් ලෙස තමයි ඒ නඩු තීන්දුවේ පවා අර්ථ දක්වලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පවා පෙන්නුම් කරන මේගොල්ලන්ගේ හැසිරීම කුමක්ද කිය, ඒ වගේම මේ කියන දේශබන්ධුලාගේ, ගෝඨාභයලාගේ මේ පොලිස් බලෑණිවල මැර පොලිස් බලෑණියේ ස්වභාවය කුමක්ද කියලා මේ තුලින් පවා පෙන්නුම් කරනවා. දැන් එපමණක් නොවේ, අර මෙලියත්තේදී පහුගිය කාලේ අපේ ජනපක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 දෙනෙකුව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. දැන් ඒ ඝාතනය කරන ලද පරීක්ෂණවල සම්පූර්ණ නොම ගැව්වා. අද වෙනතුරු සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවටගෙන නිසි නීතිමය රාමුවකට යොමු කළ නැහැ. ඒ පරීක්ෂණ පවා කටයුතු යටපත් කිරීමට කවුද කටයුතු කරේ? ටිරාන් නලස්ලා සහ දේශබන්ධු තෙන්නකෝන්ලා එකතු වෙලා තමයි ඒවා පවා සිද්ධ කරේ. මොකද ඒ අපරාධකරුව මේගොල්ලෝ නියෝජනය කරන පාර්ශවයේ අය. ඒකයි එදා එහෙම සිද්ධ වුණේ. ඔබ දන්නවා පහුගිය කාලේ අර යුක්තිය කියන මෙහෙව් මහර දෙහිවල ප්‍රදේශයේ හෝටලයක් කඩා විනාශ කළා දැම්ම. දැන් ඒවා කවුද සිද්ධ කරේ? ඒවා ටිරාන්ලාගේ අලස්ලාගේ මැදිහත් වීම මත දේශබන්ධු තෙන්නකෝන් තමයි ඕවා මැදි ඒ දෙහිවල පොලිසිය සහ කොළඹ දකුණු ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාර්පණෝ යොදලා ඒවා සිද්ධ කරුන් ලැබුවේ. දැන් ඔබ කවුරුත් දන්න ඔය ගයාන් මාර්පණ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා අර ක්ලබ් බසන්ත ඝාතනය කර අවස්ථාවේ අර ටැටූ මල්ලි කියන පුජ්‍යලයාව මාධ්‍ය ඉදිරියට ප්‍රසිද්ධියේ ගෙනහල්ලා ඔහුගෙන් ප්‍රශ්න කරනවා.
දැන් ඒකට හරිනම් ඒ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයාට විරුද්ධව නීති මගින් සහ විනය ක්‍රියාමාර්ග වලින් කටයුතු කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් ටිරාන් අලස් සහ දේශබන්දු දෙඩකෝම කුවා ඒ සිද්ධියට අදාළව Taman කිසිදු විනය හෝ වෙනත් පරීක්ෂණයක් සිද්ධ කරන්නේ නැහැ කියලා. ඇයි ඒකට හේතුව? ඒකට එක් පැත්තකින් ඒකට හේතුව තමයි ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වුවා නම් ඔහුට විරුද්ධව වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තා නම් ටිරාන් අලස් සහ ඔය කියන දේශබන්දු තෙන්නකුලන්ගේ රහස් ඔහු පිට කරන්න ඉඩ තිබුණා. මොකද දෙහිවල හෝටලයේ කැඩුවේ කොහොද? ඒක කුමන ආකාරයෙන්ද සිද්ධ වුණේ? ඒකට අනදුන්නේ කවුද? උපදෙස් දුන්නේ කවුද? යනාදී කරුණු කාරණා බොහෝ දේවල් දන්නේ කවුද? ගයාන් මාරපන. ඔහුගේ යටතේ තමයි මේ සිද්ධු. ඒ නිසා ඔහුට විරුද්ධව කිසිදු පියවරක් ගත්තේ නැහැ. ඔහු ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඉතින් අන්න එහෙම තමයි එදා ඒ දේවල් සිද්ධ වුණේ. ඉතින් ඒ විතරක් නෙමෙයි, අර ක්ලබ් දසන්තගේ පරීක්ෂණ වුණත් අද වෙනතුරුත් කිසිදු පරීක්ෂණයක් නිස්සියාකාරව නියන්නේ නැහැ. අපරාධකරුවන් අත්අඩංගුවට නැහැ. සැබෑ අපරාධකරුවන් තාමත් නිදැල්ලේ. ඒ වෙඩි තිබු වෙඩි තුවක්කුකරුවෝ නිදැල්ලේ. ඒ වෙඩි තැබීමට යොදාගත් අවියවුද අත්අඩංගුවට. දැන් ඒ පරීක්ෂණත් අපිට මේ වන විට අනාවරණය වෙමින් තිබෙන කරුණු කාරණාවට සම්පූර්ණ යටපත් කළ වෙනත් අපරාධකරුවන් සහ වෙනත් තුවක්කු අධිකරණයට ඉදිරිපත් කිරීමේ යම් සැලැස්මකක් පිරිසක් යොදලා. දැන් මේව සිද්ධ වෙන්නේ කහගේ යටතේද? ටිරා නලස්ලා දේශබන්දු එකතුව තමයි මේ දේවල් පවා මේ විදිහට එකතු වෙන්නේ. දැන් එහෙම නැත්නම් මේ ක්ලබ් බසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? ඒක තමයි අපගේ ප්‍රශ්නේ. ලංකා පොලිසිය දක්ෂලු, ඔත්තු වංශ දක්ෂලු. හැබැයි මේ මහා දවල් අතුරු ගිරියේ මේ විදියට සිද්ධියක් සිද්ධ වෙලා පලා ගිහිල්ලා වෙඩි තබපුම් දැන් සති දෙකකට මාසකට කිට්ටු වෙන කාල පරිච්ඡේදයක් ගතවලා තිනුව අදවත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ තිබෙන්නේ කුමක්ද? ඒ පිටුපස ටිරාන් නලස්ලා දේශබන්දුලාගේ දේශපාලන හිතවත්කම් සහ වෙනත් දේවල් තිබෙන නිසා නොවේද කියන ප්‍රශ්නය අපට මතු කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මගේ අතේ තවත් වார்த்தාවක් තිබෙනවා. මේක පැහැදිලිව මේක දැන් මම මේ සියල්ල කියවන්න යන්නේ. මේක තියෙන්නේ දිලිත් ජයවීර සම්බන්ධයෙන් වார்த்தාවක්. මේ දිලිත් ජයවීරට ජයවීරට අදාළ රහස් වார்த்தාවක් මේ තියෙන්නේ පොලිසිය විසින් සකස් කරන ලද එකක්. දැන් මේ වார்த்தාවට අනුව දැන් මේකේ පවා පැහැදිලිවම ඔය ටිරාන් අලස් රෙනෝද සිල්වා කියන හිරුවිකී අයිතිකාරයා රෙනෝද සිල්වා ටිරාන් අලස්ලා කාණ්ඩේ එකතු වෙලා මේ ටිරා මේ දේශපා මේ මේ දිලිත් ජයවීර සම්බන්ධයෙන් ගහපු කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු තමයි මේක තියෙන්නේ. දිලිත් ජයවීර කවුද කියන එක අපිට ඒ තරම් අදාළ නැහැ. ඒ පුජ්‍යලයාගේ දේශපාලන වශයෙන් හෝ වෙනත් කරුණු කාරණා සම්බන්ධයෙන් අපි කිසිසේත් එකඟ වෙන තත්ත්වයක් නැහැ. නමුත් මේ කරලා ඇති සිදුවීමක් පිළිබඳ අපූර්ව තොරතුරු ඒකේ තිබෙන සඳහන් වෙලා. ඒක මම වෙන දවසක කියන්නම්. එක කියන්නේ ගොඩාක් වෙලා යන නිසා. ඒ විතරක් නෙමෙයි, ඔබ දන්නව පහුගිය කාලේ මම පහුගිය වැඩසටහනකුත් ප්‍රකාශ කරා අර නයිජීරියානු ජාතිකයන් පිරිසක් සහ මුස්ලිම් පිරිසක් එකතු වී කුඩු සහ මූල්‍ය වංචාවක් සිද්ධ කළා. කුඩු ජාවාරමක් රට තුල ඇතුල් කරලා තුන මූල්‍ය වංචා සිද්ධ කළ තුන. ඒ පුජ්‍යලයන්ගේ පෑලියගොඩ විශේෂ විමර්ශන අංශ විසින් අත්අඩංගුවට ගත්තා. ඒ නමුත් මේ ටිරාන් නලස්ලා මේ දේශබන්දුලා ඒ වගේම රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නලා එකතු වෙලා ඒ අත්අඩංගුවට ගත් ඒ පුජ්‍යලයන්ගත් කුඩු මුදලු සියල්ල නිදහස් කිරීමට පියවර ගත්තා. මොකද ඒතනින්ම පැහැදිලිව පෙන්නුම් කරනවා මේ යුක්තිය කියලා මෙහෙයුමක් දාගෙන මේගොල්ලෝ මේ පොඩි පොඩි කුඩුකාරෝ ඇල්ලුවට මේ Tamanට හිතවත් ලොකු ලොකු මිනිස්සු අත්අඩංගුවට ගත්තට පස්සේ ඔවුන්ක කුමන ක්‍රමයෙන් හෝ නිදහස් කිරීමට පියවර ගන්නවා. මෙන්න මේකයි මේගොල්ලන්ගේ ස්වභාවය. ඒ විතරක් නෙමෙයි, අර විමල් වීරවංශ විසින් අර යම්කිසි තරුණියක් අපයෝජනයට ලක් කළ තුන ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය සිද්ධ කරනද අර කඩුවෙල ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානක වෛද්‍යවරයෙක්ව විමල් වීරවංශගේ අවශ්‍යතාවය මත එම වෛද්‍යවරයාට කුඩු දමා ඔහු කුඩු බිස්නස් කරන්න ලෙස ඔහුව රක්ෂිත බන්ධනාගාර කිරීමට උත්සාහ කරා. නව ඒතින් ඒ උත්සාහය වැළකුණේ කවුද? බස්නාහිර පළාත් බුද්ධ්‍යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් පියදර්ශන නිසා තමයි ඒක නේද. මොකද ඔහුට තමයි කියලා තියෙන්නේ මීට අදාළ වැඩ කටයුතු කරන්න කියලා. නමුත් ඔහු එකක් කරේ නැහැ. ඒක මගහැරිය. ඒක තමයි දැන් එතනිනුත් පැහැදිලිව පෙන්වන්නේ මේ තම මේ විමල් වීරවංශගේ අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සකස් කරා කියලා. ඒ වෛද්‍යවරයාට විනච්චෝදනාවක් දාලා ඔහුව කුඩු බිස්නස් එකකට කටවලලා ඇතුළට දාන. දැන් එතන පවා පේනවනේ මේගොල්ලෝ කරලා තිබෙන කරන සහ කුමන්ත්‍රණ වල ස්වභාවය මොකද්ද කියලා. ඒකෙන් තව පවා පැහැදිලි. ඒ විතරක් නෙමෙයි, අර අපේ ජන බලවේගී පක්ෂයේ മന്ത്രി ධූරයේ උදෙසා අතුරුලියේ රතන ගලබුඩත්ති ඥානසාරලා ලොකු රණ්ඩුවක් ගියා පහුගිය දවස්වල. දැන් මේ മന്ത്രി ධූරී හිමිවීමට නියමිතව තිබුණේ පූජ්‍ය වේදිනිකම පියතිස්ස විමලතිස්ස ස්වාමීන් වහන්සේට. අන්තිමට උන්වහන්සේව ටිරාන් අලස්ලා සහ දේශබන්දුලා මැදිහත්තලා උන්වහන්සේව
පැහැරගෙන ගිහිල්ල ඔහුට උන්වහන්සර ගාල අඩත්තෙට්ටම් කළ ඉරකල්ල මරණ තර්ජන එල්ල කළ උන්වහන්සේගේ මන්ත්‍රි ධූරය බලහත්කාරයෙන් තමයි අරගෙන අර අතුරුලිය රතනට ලබලා දීලා තියෙන්නේ. ඒ අනුව තමයි දැන් අතුරුලිය රතන ওই පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඊට අදාළ සැකසු වාර්තාවකුත් මගේ අතේ සම්පූර්ණව තියෙනවා. මේකෙත් තියෙන පිටු 20ක් විතර ලොකු වාර්තාවක් තියෙනවා. මේකත් මම වෙන දවසක කියන්න. ඉතින් මෙන්න මෙහෙමයි මේගොල්ලෝ මේ පොලිසිය කුමන්ත්‍රණ කාර්ය ලෙස මෙහෙවලා තින්. දැන් මේවා යුක්තිය සඳහා වේද? නීතිය සඳහාද වේද? නෑ මේවා සේරම ඩබල් ගේම් සහ මේවා කූට වැඩ. මිනිස්සුන්ගේ අමාරු විදාන වැඩ. මේ පොලිසිය අවියාවුද විභාගෙන පොලිසිය සෙබළුන් යොදාගෙන පොලිස් නිලධාරීන් යොදාගෙන පොලිසිය සම්පත් යොදාගෙන මේගොල්ලෝ තනිකර කරලා තින්නේ තමන්ගේ පැවැත්ම සහ තම ආණ්ඩුවේ පැවැත්ම සඳහා විවිධ කූට ක්‍රමවල යෙදීම සඳහා මරවැඩ යෙදিলা තින්නේ මිනිසුන් පැහැරගෙන ඉලා තින්නේ මේවා අපි කිසිවෙකුටත් අමතක කර අනුමත කර හැකි දේවල්ද කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි ඔබ දන්නවර මේ දේශබන්දු තෙන්නකෝන් මිරිය මේ මුණුගේගොඩ කොට්ටාසේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා වශයෙන් සිටියේදී අත්අඩංගුවටගත් හිටපු හමුදා සෙබළුකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකුට දරුණු ලෙස පහර දීලා තුන. ඔවුන්ගේ ලිංග්‍රේන්දේට සිද්ධාලේප දාලා තමයි පහර දීලා තුනේ. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න විරිමි පුද්ගලයෙකුගේ ලිංගීන්ද්‍රයට සිද්ධාලේප දාලා පහර දෙනකොට මොනතරම් වේදනාවක් ඇති වෙනවද? ඉතින් අන්න ඒ වගේ අමානුෂික වැඩ කළා තිබුණේ ওই කියන දේශබන්දු තෙන්නකෝ මැදිහත්වලා. ඉතින් ඔහු සම්බන්ධයෙන් පහුගිය කාලේ මානව හිමිකම් නඩුවක් ගිය අන්තිමට දේශබන්දු තෙන්නකෝන් එක වැරදි කරුවෙක් බවට පත් වුණා. ලක්ෂ 5ක් අතින් වන්දි ගෙවන්න සිද්ධ වුණ පුද්ගලික මුදලින්. ඉතින් එවැනි පුද්ගලයෙක් තමයි ඒ නඩු තීන්දුව දීලා තියෙද්දි එවැනි අපරාධ චෝදනා යටතේ මානව හිමිකම් නඩුවකින් වැරදිකරුව බවට පත් වී තිබියදී තමයි ටිරා නලස්ලා රනිල් වික්‍රමසිංහල මැදිහත් වෙලා ඔහුව පොලිස්පති ධූරය සඳහා පත් කරේ. මං හිතන්නේ ලෝකේ නැති දේවල් තමයි අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා ගෝල්පේස් අරගල අවස්ථාවේ ජනාධිපති මන්දිරයේ තිබූ ගෝඨාභය රාජපක්ෂ පලා ගියාට පස්සේ ජනාධිපති මන්දිරයේ තිබූ රුපියල් ලක්ෂ 180කට ආසන්න මුදලක් හම්බ වුණා ඒ කැරලි මේ අරගල කරුවන්ට. ඉතින් ඔහුන් අරගෙන ඒක කොටුවේ කොටුව එවකට පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කර ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේට ලබල දුන්නා. ඉතින් ඔව් ඒ පිළිබඳව පොලිස්පති එවකට හිටපු චන්දන වික්‍රමරත්න කතා කළ ඒ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ සටහන් පොලිස් පොත්වල යොමු කළ තුනක්. නමුත් ඒක දැනගත් බස්නාහිර පළාත් එවකට ඔය පොලිස්පති නියෝජ්‍ය පොලිස් දේශ නියෝජ්‍ය පොලිස්පති වරයා වශයෙන් කටයුතු කර දේශබන්ධු තෙන්නකෝන් මොකද කියලා තුනි කොටුව පොලිස් ස්ථානයට ඒ මුදල් ටික කාපු අධිකරණයටවත් කාටවත් දෙන්න එපා. ඒක ටිරාන්ගේ අතර දෙන්න ටිරාන්ගේ නියෝජිතයෙක් එවන්නම් කියලා ඉවරලා. දැන් නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළ තුනා ඒ කියන කරුණු කාරණා ටික මෙන්න මේ විදිහට මට දේශබන්දු තෙන්නකෝන් උපදෙස් දුන්නා මේ ටිරාන් නලස්ගේ හිතවත් එක්ක ඔහුගේ අතර දෙන්න මේක ටිරාන් නලස් ඇමතිවරයාට දෙන්න කිරිවරලා ඒ සටහන් පොත්සේ. දැන් මෙන්න මේ සිද්ධිය පිළිබඳව පොලිස් විශේෂ කාර්ය විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ විසින් පරීක්ෂණයක් පැවතුණා. ඒ පරීක්ෂණයේදී පවා කරුණු කාරණා අනාවරණය වුණා. මේ ලක්ෂ 170,180කට ආසන්න මුදල මේ දේශබන්දු මැදිහත් වෙලා ටිරාන් නලස්ලත් එක්ක ගැනීමට උත්සාහ කරා කියලා. ඉතින් ඒක දෙවර. ඊට පස්සේ මේ වික්‍රමසිංහට බරපතල ජීවිත තර්ජන පවා දේශබන්දු එල්ල කළ තුනක්. නමුත් මට ආරංචි වුණා ඊට පස්සේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මැදිහත් වෙලා. මොකද තිලින ගමගේගේ හිතවතෙක් තමයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ කියන්නේ. එතකොට වික්‍රමසිංහ කියලා දුන මට මේ දේශබන්දු තෙන්නකෝගෙන් ලොකුවට කරදරයි හිරිහැරයි මේ සම්බන්ධයෙන් ඔබ මැදිහත් වෙලා යම්කිසි පියවරක් ගන්න කියලා. ඊට පස්සේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ දේශබන්දු තෙන්නකෝන්ට දුරකථනයෙන් කතා කරලා කියලා තිනවා මේ වික්‍රමසිංහ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති කරන්න එපා. ඔහු සම්බන්ධයෙන් පෙර ප්‍රශ්නයක් තිබුණා නම් ඒව අමතක කරලා ඔහුගේ පාඩුවයි ඔහුට ඉන්න දෙන්න ඔහු මගේ යාළුවෙක් කියලා තුනවා. දැන් ඒවත් සිද්ධ වෙලා තින්නේ ඒ ආකාරයට. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නව අර ගෝල්පේස් අරගලේදී සනත් නිශාන්ත පුත්තලම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයත් එක්ක එකතු වෙලා ගෝල්පේස් අරගල කරුවන්ට ගහන්න පාර සකස් කරලා දුන්නා. ඉතින් ඒ සිද්ධියේදී පවා පරීක්ෂණ අංශ පැවැත්වුවට පස්සේ මේ කියන දේශබන්දු තෙන්නකෝන් එම අපරාධයට එම පහර දීමට ඍජුව සහ වක්‍රව සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. ඊට පස්සේ නීතිපතිවරයා පවා ප්‍රකාශ කරා මේ කියන දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවටගෙන කියලා ඉවරලා රහස් පොලිසියට නියෝග කරා. නමුත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් එහෙම අත්අඩංගුවට ගත්තේත් නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් ඔබ කවුරුත් දන්නවා රංජන් රාමනායකව එක සැරයක් අත්අඩංගුවට ගත්තා.
හඬපට සිද්ධියක් සහ ඔහුගේ අද ඔහු සතුව පිස්තෝලයක් තිබුණා කියලා. දැන් ඒ සිද්ධිය පවා ඉතාමත් කුමන්ත්‍රණකාරී ලෙස මෙහෙයුගේ දේශපාලන අවශ්‍යතා මත දේශබන්දු තෙන්නකෝන්. ඊට අදාළ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝක් මම මේ ඊතලේ නිවුස් YouTube channel එකේ තියෙන ඔබට බලන්න පුළුවන් නිසා මම ඒ පිළිබඳ වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. එපමණක් නොවේ රහස් පොලිසිය බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න අර වැල්ලවත්ත ප්‍රදේශයේදී මත්පැන් පානය කර රථය ධාවනය කිරීමේ හේතුවට යම්කිසි අනතුරක් සිද්ධ වෙලා තුනා. දැන් ඒ අනතුරෙන් පස්සේ ඔහුව දේශබන්ධු තෙන්නකෝලට ඉරාන් අලස්ලා එකතු වෙලා ඔහුව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරා. නමුත් ඒ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන තරම් සිද්ධියක් නෙමෙයි ඒක. ඔහොම බලනකොට ලංකාවේ බීලා යන පුද්ගලෝ සියලු දෙනාම යම්කිසි අනතුරක් සිද්ධ වුණාම අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනවද? නෑ, එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒවලට අපදීමේ නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ තමයි ඉතාමත් කුමන්ත්‍රණකාරී ලෙස රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පතිවර සිටි රවි සෙනවිරත්නව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත. දැන් ඔහු ඊට එරෙහිව මානව හිමිකම් නඩුවක් වෙනම ශ්‍රේෂ්ඨාධිකරණයේ දාලා තියෙනවා. ඒකෙනුත් අනිවාර්යම දේශබන්ධු තෙන්නකෝන් වැරදිකරුවේ බවට පත් වෙන බවට තිබෙන සාක්ෂිය සහ සාධක ඉතාමත් ඉහළයි. ඒ විතරක් නෙවෙයි, ඔබ කවුරුත් දන්න රහස් පොලිසිය බාර අධ්‍යක්ෂ ධූරයේ දරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඔහුවන් නිරපරාදේ අර චෝදනාවකට බුරු චෝදනාවකට එල්ල කළ අත්අඩංගුවට ගෙන මාස 18ක් කොහෙද රක්ෂිත බන්ධනාගාර ගත කර දුනා. අන්තිමට ඔහු ශ්‍රේෂ්ඨ අධිකරණ නිදහස් කරා ඒ චෝදනාව ඔප්පු කරන. ඉතින් ඒ වගේ බොරු චෝදනා දාලා මේ මිනිස්සුන්ගේ අමාරුවේ දැම්ම ටිරා නල්ස දේශබන්ධු තෙන්නකෝන්ලා එකතු වෙලා තමයි මේ දේවල් කරේ. ඉතින් එහෙම මිනිස්සු අපි දන්නෝ ලංකා ඉතිහාසයේ කොයි පොලිස් ප්‍රතිවරයාද මහමගදී මිනිසුන්ගෙන් ගුටි කෑවේ? දේශබන්ධු තෙන්නකෝන්. ඉතින් ඒ වෙනි ඉතිහාසයක් තිබෙන ස්වභාවයක් තමයි ඔහුට තිබෙන්නේ. ඉතින් එහෙම තමයි තත්ත්වේ තියෙන්නේ. ඉතින් අපි දන්න මේ යුක්තිය මෙහෙවුම හරහා තනිකරම කරන්නේ කොහොමද? විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරලත් එක්ක එකතු වෙලා කරන්නේ තනිකර බොරුවක්. ඇත්තක් සිද්ධ වෙනවා නම් කමක් නැහැ, අපි ඒකට අත් දෙකම උස්සලා කැමති. නමුත් බොරු රඟපෑමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ওই වරුණ ජයසුන්දරට කවදා හරි අත් වෙන්නේ මේ දේශබන්ධු තෙන්නකෝන්ට අත්විමට ඉරණම තමයි. කවදා හරි යාටත් ওই සිද්ධුවලින් ඉරේ යන්න වෙනවම තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපි දක්කා දැන් ලබන 30 වෙනිදා මේ පොලිස් මූලස්ථානයක් අලුතෙන් විවෘත කරන ගුවන්මුදා මූලස්ථාන ගොඩනැගිල්ලට අරගෙන ගිහලා එතන. නමුත් ඒක ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ලබන 30 වෙනිදා දේශබන්ධු තෙන්නකෝන්ගේ මැදිහත් වීමෙන් විවෘත කිරීමට තිබුණා. දැන් ඔහු මේ දේශබන්ධු තෙන්නකෝන්ට ඊයේ මේ කියන ඔහු පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වැළකීම සමග දැන් ඒ විවෘත කිරීම පවා දින නියමයක් නැතුව කල් දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඊයේ හවස රට පුරාම පොලිස් ස්ථානවල අලුතෙන් ළමා හා කාන්තා කාර්යාංශ පිහිටුවීමට කටයුතු කළ තුන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ හවස 4ට. ඒ කියන්නේ එහි ප්‍රධාන උත්සවය බම්බලපිටිය පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශ විවෘත කරමින් තමයි ආරම්භ කිරීමට තිබුණේ. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කරේ 1866 දී පමණ. දැන් එතකොට අවුරුදු 157ක් පමණ වෙන පොලිස් දෙපාර්තමේන්තුවට. හැබැයි මේ දැන් අවුරුදු සිය ගණනක් තිස්සේ සෑම ලංකාවේ සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශයක් තිබෙනවා. හැබැයි ඒ තීදිත් ඒ ළමා කාර්යාංශෙම තින්ත ටිකක් ගාලා තිරපටියක් ඇදලා මේ අලුතින් ඕපන් කරා කියලා තමයි මේවා විවෘත කරන්න යන්නේ. දැන් මෙතනම කරන්නේ පට්ටපල් බොරුවක් නේද එතකොට? ඈ, දැන් මේ ජනාධිපති වරණය අභිමුවේ මේ ජනාධිපති ප්‍රචාරක ව්‍යාපෘතියේ වැඩ කොටසක් වශයෙන් තමයි මේවා කරන්නේ. මේ රට අන්දන වැඩ තමයි මේගොල්ලෝ කරන්නේ. මේ ජන ළමා හා කාන්තා කාර්යාංශයේ ලංකාවේ තිබෙන පොලිස් ස්ථාන 614ම තිබෙනවා. ඒ තිබිදි තමයි දැන් තිරපටියක් කඩලා තින්ත ටිකක් ගාලා අලුතෙන් විවෘත කරනවා කියලා ටීවී වල රේඩියෝ දාලා අද ඊයේ හවස 4ට විවෘත කරනවා. නමුත් ඒකත් මේ මෙයාට මේ ශ්‍රේෂ්ඨාධිකරණ දින තීන්දුවක් සමග ඒකත් දින නියමයක් නැතුව කල් දාලා තියෙනවා. දැන් ලබන සතියේ තිබුණා ක්‍රීඩා වල ඒකත් දින නියමයක් නැතුව කල් දාලා. දැන් මෙයාගේ අහිමි විපස්සාව. දැන් මෙන්න මෙවැනි ස්වභාවයකුත් මේ අතරතුර ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ මං කියූ කරුණු කාරණා චෝදනා රාශියක් තව තියෙනවා. කියන්න ගියොත් තව බොහෝ වෙලා කියන්න පුළුවන් වෙලා යන එක තමයි තියෙන්නේ. ඒ විතරක් දේශබන්ධු තෙන්නකෝන් මෙවැනි ස්වභාවයක් තුළ ඉරේ යන එක නම් නවත්තන්න බෑ. මං හිතන හැටියට ආයෙත් නම් කිසිදාක මේ තියෙන ස්වභාවය තුළ ඔහුට පොලිස්පති ධූරපුටුවේ වාඩි වීමේ හැකියාවක් නැහැ. මොකද දැන් ඊළ තව මාස කීපයකින් ජනාධිපති වරණය එනවා. ආණ්ඩුව පරාජයට පත් වෙනවා, අලුත් ආණ්ඩුවක් පත් වෙනවා. එතකොට කොහොමත් ඒකට ওই දේශබන්ධු තෙන්නකෝන්ට ওই පුටුවේ ආපහු වාඩි වීමේ හැකියාවක් නැහැ. මොකද දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවනිය වශයෙන් හිටි නිලන්ත ජයවර්ධන
ඔහුත් නෑ. එතකොට තුන්වෙනිය වශයෙන් ඉන්නේ ලලිත් පතිනායක. ඔහුට පොලිස්පති ධූරේ පත් වෙන්නත් හැකියාවක් නෑ. මොකද ඔහුත් පාස්කු බෝම්බ ප්‍රහාරයේ චෝදනාවලට පාත්‍ර වී සිටින පුද්ගලයෙක්. ඒ නිසා ඔහුව පත් කිරීමේ කිසිදු හැකියාවකුත් නැති බවක් පාවා පෙන්නුම්. ඉතින් ඊළඟට ඉන්නේ කවුද? පියන්ත ජයවර්, පියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න සහ අජිත් රෝහණේ ඇතුළු මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් පත් කරයි කියන කතිකාවත තමයි මේ වන විට පොලිස් දෙපාර්තමේන්තු තුළ ඉස්මතු වී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ආකාරයෙන් දැන් ඉතාම කෙටි දිනකින් අනිවාර්යයෙන්ම පොලිස්පතිවරයෙකු අනිවාර්යෙන් පත් කිරීමට සිදු වෙනවා. වැඩ බලන පොලිස්පතිවරයෙකු නැත්නම් මේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ස්ථිර පොලිස්පතිවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවලා තිබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ සියලු සිදුවීම් ගොඩ ගැහිලා තියෙන්නේ. ඉතින් මේකෙන් පැහැදිලිව ඔබට තේරෙනවා මේ ඉරාන් අලස්ලා දේශබන්දු තෙන්නකෝලා මෙතෙක් කල් මොනවද කරලා තියෙන්නේ, මේ පොලිස් දෙපාර්තමේන්තුව විකුණගෙන කාලා තියෙන්නේ, ආරක්ෂක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නැතිවන් ගත්තාන්. ඉතින් මේ தත්ති තවදුරටත් ඉදිරියට යෑමට අපි කටයුතු කරන ඉඩ දෙනවද නැද්ද කියලා ඔබ විසින් තීරණය කිරීම ඉතාමත් වැදගත්. ඉතින් මේක ඓතිහාසික තීන්දුවක්. ඉතින් මේ තීන්දුව අනිත් පොලිස් නිලධාරීන් සිහියට තබාගෙන වැඩ කටයුතු කිරීම තමන්ගේ ශරීර සෞඛ්‍යයටත් හිතකර වන්නට පුළුවන් කියන එකත් දැනු දෙන්න ඕනේ විශේෂයෙන්. ඉතින් මම ශ්‍රී ලාල් පියන්ත, ඉතාලි නිවුස් YouTube channel එක subscribe කරන්න, ඒ වගේම ඔබත් මේ පිළිබඳ දරණ අදහස් උදහස් comment කරන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා. ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.